ගුණ දෙකම තියෙන සාම්ප්‍රදායික උදයාහාරයක් හදාගන්න විදියයි මං අද වැඩි කියලා දෙන්න හදන්නේ. විශේෂයෙන්ම බඩපපුව දැවිල්ල තියෙන අයට, ගෙස්ට්‍රයිටිස් තියෙන අයටම හරිම ගුණදායකයි. මේ මං හදන්න හදන්නේ දියබත් පුල්කිරි එහෙම දාලා හදන නිසා එංගී විෂ ගතියක් තියෙනවා නම් ඒකත් මගහරව ගන්න ගොඩාක් ගුණදායක කෑමක් තමයි. එහෙම නැත්නම් බීමක් තමයි දියබත් කියලා කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ දියබත් හදාගන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. මේ තියෙන්නේ ඊයේ රෑ උයපු බත් මං වතුර දාලා තියලා තිබ්බ. සාමාන්‍යයෙන් පැය 10ක් 12ක් විතරවත් වතුර දාලා තියලා තියෙනවා නම් තමයි ගොඩක්ම හොඳ, වගේම ගොඩක්ම ගුණ වෙන්නේ. ඉතින් රැට කාලා ඉතුරු වෙන බත් ටිකකට අපිට මේ විදිහට වතුර දාලා තියලා පවින්ද උදේට හදලා ගන්න පුළුවන්. ඔයා කැමති නම් මේ වතුරෙන්ම අපිට දියබත් ටික හදා ගන්න පුළුවන්. මේ වතුර ටික පෙරලා අරගෙන, එහෙම නැත්නම් මේ වතුරටම ලුණු, මිරිස්, දෙහි ඒ වගේම ලුණු දාලා මිශ්‍ර කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ටිකක් රසවත් ක්‍රමයක් තමයි මං කියලා දෙන්න හදන්නේ. පොල් කිරි එකතු කරලා හදා ගන්න විදිය අපි බලමු කොහොමද පොල් කිරි එකතු කරලා දියබත් හදාගන්නේ කියලා. අපට ඕන වෙනවා පොල් කිරි, ඒ වගේම රතු ලුණු, පුච්චපු මිරිස් කරාය කීපයක්, ඒ වගේම දෙහි. රතු ලුණු වෙනුවට බී ලුණු පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගුණදායක අතින් ගත්තම රතු ලුණු තමයි ඉදිරියෙම ඉන්නේ. ඒක නිසා රතු ලුණු අනිත් එක දැම්මම ගොඩක් රසයි මේ දියබත් වලට. ඒක නිසා රතු ලුණු තියෙනවා නම් ගන්න, නැත්නම් විතරක්ම බී ලුණු ටිකක් ගන්න. ඒ වගේම මිරිස් කරල් අපිට හිලි මිරිස් කරල් වෙනුවට අමු මිරිස් කරල් භාවිත කරන්න පුළුවන්. ඔයාට ගොඩාක් බඩ දැවිල්ල ගතිය තියෙනවා නම් මිරිස් එකතු කරන්නේ නැති වුණත් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් සැරට වගේ කන්න කැමති කිසි අසනීපයක් නැති කෙනෙක්ට නම් තව මිරිස් කරලක් දෙකක් වැඩි කරලා පුච්චලා ගන්න පුළුවන්. මම මේ අරගෙන තියෙන්නේ මිරිස් කරල් පුච්චලා. ඔයාට අඟුරු උඩ තියලා මිරිස් කරල් පුච්චලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලිපේ දැල්ලට අල්ලලා මිරිස් කරල් ටික පුච්චලා ගන්න පුළුවන්. මීට අමතරව ඉතින් ඔයා කැමති නම් උඹලකඩ වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. හරි, එහෙමනම් අපි බලමු කොහමද හදාගන්නේ කියලා. පොල් කිරි ටික මම භාජනයට දාගන්නවා. දෙහි එහෙම එකතු කරන නිසා මම මැටි භාජනයක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට රතු ලුණු, මිරිස් කරල් ටික, මිරිස් කරල් දෙකක් මම අරන් තියෙනවා මේ විදිහට අතින් පොඩි කරන්න. පුච්චලා තියෙන නිසා හොඳට පොඩි වෙනවා. ලුණු, ඊළඟට දෙහි. මේ දෙහි රේණුත් එක්ක දැම්මම හරි රසයි. දෙහිත් මිරික ගන්න රසේ හැටියට. ඊළඟට මේ විදිහට අතින් හොඳට පොඩි කරන්න. මේ ලුණු වල රස, ඒ වගේම මේ මිරිස් ලුණු, මේ ඔක්කොම මේ පොල් කිරි වලට හොඳට මිශ්‍ර වෙන විදිහට අතින් හොඳට මේ විදිහට පොඩි කරන්න. ඊළඟට අපි වතුර දාලා තිබුණු බත් ටික එකතු කරගමු. වතුර ටික මිරිකලා අයින් කළා. මම මේ විදිහට බත් ටික එකතු කරගන්නවා. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයා කැමති නම් මේ වතුරත් එක්කම එකතු කරගන්න පුළුවන්. බත් ටිකක් දාලා හොඳට මිශ්‍ර කරගන්න මේ විදිහට අතින්. ඔන්න අපේ දියබත් ටික හදාගෙන ඉවරයි. ඉතින් මං හිතනවා ඕන කෙනෙක්ට ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩාක් ගුණදායක කෑමක් කියලා. ඉතින් ඉඳලා හිටලා හරි දවසක මේ වගේ ගුණදායක දෙයකට උදේට කෑමට එකතු කරගන්න උත්සාහ කරන්න. එහෙමනම් මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.